නුවරඑළිය ප්‍රදේශයේ සිට ගම්පොළ දක්වා පිටසක් ගමන් කරමින් සිටි වැන් රථයක් කොත්මලේ හෙල්බඩ ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළී යාමෙන් දෙදෙනෙකු මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලැබුවා. රියදුරට නින්දයාමෙන් අනතුර සිදුව තිබෙනවා. මෙම අනතුරින් මියගොස් ඇත්තේ 77 පුද්ගලයෙකු හා වයස වෘද්ධ දෙකක කුඩා පිරිමි දරුවෙකු බවයි පොලිසිය පවසන්නේ. හාලියලදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුරක් සිදු වුණා. එහිදී රියදුරු සහ කාන්තාවන් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුව අතර ඔවුන් බදුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රියදුරු හා කාන්තාවක ජීවිතක්ෂයට පත් වුණා. ඔවුන් දොම්පේ ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ ඥාති. රියදුරුට නින්දයාම අනතුරට හේතුව බවයි පොලිසිය පවසන්නේ. මේ අතර කෙන්දිවල පොලිස් වසමේ කන්නිමහර 790 ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන කණුවක ගැටීමෙන් අනතුරක් සිදු වුණා. එහිදී රියදුරු ඇතුළු තුන්දෙනෙකු බරපතල තුවාල ලැබුව අතර ඔවුන් ගම්පහ සහ වතුපිටිවල රෝහල්වලට ඇතුළත් කෙරුණා. එහිදී 46 කාන්තාවක ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය පවසන්නේ. මේ අතර මහියංගඩ ගිරාඳුරු කෝට්ටේ මාර්ගයේ නිදහන්ගලදී යතුරුපෙදියක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් වුණා. එසේ මියගේ ත්‍රිරෝද රථයේ රියදුරු වන අතර අනතුරින් තුවාල ලැබූ තවත් දෙදෙනෙකු මහියංගනේ රෝහලට ඇතුළත් කෙරුණා. අම්බලන්තොට බෝලාන තුන ඇල මාර්ගයේදී යතුරුපෙදි දෙකක් එකිනෙක ගැටීමෙන් 80 පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් අයෙකු තුවාල ලැබුවා. එමෙන්ම පූගොඩ ගම්පොළ ගෙදරදී යතුරුපෙදියක් කොන්ක්‍රීට් කණුවක ගැටීමෙන් 27 තරුණෙක් ජීවිතක්ෂයට පත් වූ අතර මාතර අකුරැස්සේදීද යතුරුපෙදියක් අනතුරට ලක්වීමෙන් 38 පුද්ගලයෙකු මිය ගියා. මේ අතර තනමල්විල තිස්ස මාර්ගයේ අලුත්ගොඩ ප්‍රදේශයේදී පාපෙදිකරුවෙකු බෞසරයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත් වුණා. මහජනතාවගේ ඉල්ලා සිටිනවා ඔබ ගමන් කිරීමේදී මාර්ගවල බීමත්ව රියදාවනය නොකළ යුතුයි. මාර්ගයේ ගමනාගමනයේදී මාර්ග නීති උල්ලංඝනය කිරීම, අධික වේගයෙන් රියදාවනය කිරීම අපි නිරන්තරයෙන් දකින්නට පුළුවන්. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ අනුව ඔබ කටයුතු කළ යුතු වෙනවා. මොකද අනතුරු සිදුවෙන්නට තියෙන හැකියාව වැඩි නිසා.